අපිට ඇවිල්ලා තියෙනකොටම කොවිඩ් පස්සෙන් ආවාර යුරෝ අරගෙන ඩොලර් අරගෙන අරිකුත් මුදල් අරගෙන ලංකාවට නැවාලා ඔය තියපු මුදල් ටික ඇවිල්ලා තියෙන නැවෙන් ඇවිල්ලා මහා භාණ්ඩාගාරයට වෙනම දීලා තිනවා මෙන්න 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 මේ සල්ලි ටික දැන් ඕගලන්ට තියෙන්නේ බෙදාගෙන යන්න. ඒක අපිට තිබුණේ එහෙම එහෙම බෙදුවා. දුන්නා නම් අපිට තියෙන්නේ ටග්ගාලාර ඩොලර් මාරු කරන්න 5000කට. නැත්තම් බෑනික් බෙදන්න. ආපු ඩොලර් ටික ටග්ගාලා 5000කට මාරු කරනවා. මාරු කරලා බෙදාගෙන බෙදාගෙන යනවා. කොටක් වෙන් කරාට පස්සේ ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනේ දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා. නැවකින් හරි ගුවන් යානකින් හරි ඒවා සල්ලි හැටියට ඉන්නේ නැහැ. मुदल එක ඩොලර් එකක් ඒ නිසා මම මට කියන්න වෙන්නේ මේක. එක ඩොලර් එකක් මේ වන විට අපිට මේ රටට ලැබිලා නැහැ. නැ මේ අපි මේ මේ ලැබිලා නැතුව කරගෙන යන්නේ. අනුමත වුණාම මම දන්න ක්‍රමේ තමයි ලෝක බැංකුව මුදල් අනුමත කරොත් එහෙම නැත්නම් ආධාරයක් හරි අනුමත කරාම විදේශ විවහාර ගිණුම් වලින් ගිණුම්මය ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ මුදල් මහ බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හරි හරි. එතකොට ඒ ට්‍රාන්ස්ෆර් වුණාම මහ බැංකුවේ විදේශවත්කම් සංචිතයේ ඉහළ ගියාම මහබැංකුවට පුළුවන්කම තියනවා ඒ ප්‍රමාණයට සරිලන මුදල් අච්චු ගහන්න. එහෙමයි මුදල් අච්චු කරන්නේ. හරි. ඉදම්මනේට බලපාන්න නැති වෙන්නේ. හරියට හරි. ඒක පැය 24න් කරන්න පුළුවන්. හරි. අපි මෙතනට අවස්ථාව දෙමු. අවස්ථාව දුන්නේ නැත්නම් ඔබතුමාලා ලියුමක් කියවලා රට ප්‍රසිද්ධ කරන්න. මේගොල්ලෝ මේ සල්ලි දෙනවා කියලා අපිට සල්ලි දෙලා නැහැ. හරි. අම්මගේ රෙද්ද බලත් එන්නේ මගේම වචන අරගෙන මටම කෙලින්ද.